මහමැතිවරණයේදී ජාතික ජනපල වේගයේ ජයතහවුරු කරමින් පැවැත්වෙන ජනරලි මාලාවේ පළමු ජනරලිය තංගල්ලේදී පැවැත්ුණා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජනරලියට ජාතික ජනපල වේගෙන් ඉදිරිපත් වන අපේක්ෂකයින් එක්ව සිටිනවා. අනුර කුමාර දිසානායක සහෝදරයා දැඩි සහෝදරත්වයෙන් පිළිගනිමින් බිඳවැටුණු සෞඛ්‍ය පද්ධතිය ගොඩනැගීමේ වැඩපිළිවෙලක් ජාතික ජනපල වේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල තියෙනවා. ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න නම් අපිට අවශ්‍ය වෙනවා ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තුවක්. ඒ නිසා අපි විශ්වාස කරන සහෝදරනේ මේක එක රාත්‍රියකින් වෙච්ච වෙනසක් නෙවෙයි. එක දවසකින් වෙච්ච වෙනසක් නෙවෙයි. හැබැයි ක්‍රමානුකූලව මේ වෙනස අපි දැක්කා හැම හදවතකටම. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙලාගෙන හිටිය ප්‍රභූ දේශපාලන පවුලක් අවුරුදු 88 ගැහැණු අපි එක මිටට එකතු වෙලා ඒ ප්‍රභූ දේශපාලන පවුල දේශපාලන කුණු වාක්‍යයට තාලු කරන්න අපට පුළුවන් වුණා. මැතිවර දිස්ත්‍රික්ක 22ක ගැහැණු අපි නායිකාවන් 36 දෙනෙක් මේ සැරේ ඉදිරිපත් වෙලා තියෙනවා මහමැතිවරණයට. අපිට ඡන්ද නොදුන්න හැමදෙනාම දැන් දකින්නවා මේ රට පාලනය වෙන්නේ කොහොමද? දැන් දකින්නවා මේකේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? දැන් දකින්නවා පුංචි ආණ්ඩුවක් කොහොමද විශාල වැඩ කොටසක් කරගෙන යන්නේ කියලා. ජන රැලිය ඇමතු ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියා සිටියේ ජනාධිපතිවරයා පත්වීමත් සමග නව සංස්කෘතියක් නිර්මාණය කිරීමට හැකි වී ඇති බවයි. සහෝදරය කියලා කියන්න පුළුවන් ජනාධිපතිරයක් අපි හදනවා කියලා කිව්වා. ඒ වගේම අද අපිට පුළුවන් වෙලා තියෙනවා සහෝදරය කියන්න පුළුවන් සහෝදරයෙක් අද අපි ඉස්සරහා ඉන්නවා. අනුසාරක සහෝදරයන් සාපි ලොකු ජයග්‍රහණයක් කරන්න තියෙනවා. වසර 76ක් තිස්සේ ප්‍රභූ කණ්ඩායමක් අත මේ බලය තියාගෙන හිටියා. ඔන්නේ ජනතාව තලා පෙලා පීඩාවට පත් කරා. රට වික්ක රට වැට්ටුවා. ඒ නිසා රටේ ජනතාවට කරන්න පුළුවන් සියලු අකටොතුකම් කරා. මහජන මුදල් දහස් ගණන් හොරකම් කරා. අපේ රටේ ඉතාමත් අවලස්සන කැත දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කළා. දැන් අපට අවස්ථාව ලැබලා තියෙනවා ඒවා නිවැරදි කරා. අපි කවුරුවක් ආත් තමන්ගේ නෑදෑයින්ට ඥාතීන්ට තනතුරු දෙන සංස්කෘතිය වෙනස් කරලා තියෙනවා. කිසිම ඥාතියෙක් අපි කිසි තනතුරකට අරගන්න නැතුව පරණ දේශපාලන වෙනස් කරන්න පුළුවන් කියලා අපි ආදර්ශයක් දීලා තියෙනවා. ඒගොල්ලෝ 28 දෙනෙක් කරපු අමාත්‍යංශ ටික දැන් අපේ 3 දෙනෙක් එක්කෙන් යටට කරන් යනවා. කොහොමද පළපුරුද්ද? ඒ නිසා පළපුරුද්ද නැහැ කියන කතාව අපි බොරු කරලා තියෙනවා. අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනරලිය ඇමතුවා. නොවැම්බර් මාසේ 14 වෙනිදා තමයි මහා ශ්‍රම දානේ පැවැත්වෙන්නේ. නේද? ඒ කියන්නේ මේ රටේ ජනතාවට දීර්ඝ කාලයක් තිස්සේ වමනාවක් තිබුණා. මේ කැත පිළිණු උණු අප්‍රසන්න පාර්ලිමේන්තුව වෙනුවට පිරිසිදු පාර්ලිමේන්තුවක්. හැබැයි ජනතාව නොවැම්බර් 14 වෙනිදා පාර්ලිමේන්තු පිරිසිදු කරන්න කලින් සමහර අය ස්වේච්ඡාවෙන්ම පිරිසිදු වෙලා. එහෙම නේද? විශේෂයෙන්ම හම්බන්තොට පොඩි කාලයක් නෙවෙයි හොඳේ. අවුරුදු 88කට පස්සේ නම නැ ඡන්ද පත්‍රිකාවේ. දැන් ඉතුරු කාර්ය නොවැම්බර් මාසේ 14 වෙනිදා මේ රටේ ජනතාව අකුරට ඉටු කරන බවට අපට විශ්වාසයක් තිබෙනවා. අපි ජනාධිපතිවරණේ ලබාගත් ජයග්‍රහණය ස්ථාවර ජයග්‍රහණයක් බවට පරිවර්තනය කරන්න නම් නොවැම්බර් මාසේ 14 වෙනිදා ශක්තිමත් බලවත් පාර්ලිමේන්තුවක් ජාතික ජනබල වේගයේ විසින් ලබාගත යුතුයි. මොකද හම්බන්තොට තත්වය හරි පැහැදිලි. හැමදාමත් අපිට බොහෝ ජයග්‍රහණ ගෙන දුන්නේ මේ හම්බන්තොට දිස්ත්‍රික්කේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ හම්බන්තොට දිස්ත්‍රික්කේ නම් සැකයකින් තොරව ශක්තිමත්ම බලයක් නොවැම්බර් මාසේ 14 වෙනිදා ජාතික ජනබල වේගයට ආරම්භ දෙන්නේ. අපිට එකින් එක ක්‍රමානුකූලව පියවරෙන් පියවර එහෙත් ස්ථාවරව සහ ශක්තිමත්ව මේ රට අපි සහතික වශයෙන් ජයග්‍රහණය සඳහා මෙහෙවනවා. එක පැත්තකින් ඒගොල්ලන්ට අපිව කලබල කරන්න ඕන වෙලා තිබෙනවා. අපි කලබල වෙන්නේ නැහැ. මත තියාගන්න. අපේ රට පළමුකොටම අවශ්‍යයි නව දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි. ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව අපි මේ රටේ ජනතාවට ඔප්පු කරලා දීලා තිබෙනවා දේශපාලන කියන්නේ කුමක්ද, ජයග්‍රහණය සමරන්නේ කොහොමද. අපි ඉතා කෙටි දවසක් ඇතුළත ආයෝජකයන්ට අපි විශ්වාසය තහවුරු කරා. රට පිළිබඳ විශ්වාසවන්ත ආර්ථිකයක් නිර්මාණය කරා. යම් සැකයක් තිබුණා නම් අපේ ආර්ථිකය පිළිබඳව අපි ඒ සැකය මුළුමනින්ම තුරන් කරලා යලි ස්ථාවර ආර්ථිකයට අවශ්‍ය වෙන පදනම් සකස් කරලා අවසන්. රුපියල් 15,000 හෙක්ටයාරක් සඳහා තිබුණ පෝර සානාධාරය රුපියල් 25,000 දක්වා වැඩි කරා. මේ මාසේ ඉඳන් ලබා දෙන්න අපි කටයුතු කරනවා. විශ්‍රාමිකයන් සඳහා ගෙවන දීමනාව මේ ඔක්තෝබර් මාසේ ඉඳන්
රුපියල් 3000කින් වැඩි කරන්න අපි කටයුතු කරා. අපි දෙසැම්බර් මාසයේ අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනවා. පෙබරවාරි මාර්තු වෙනකොට අපි අයවැය ලේකන ඉදිරිපත් කරන්න සැලසුම් කරලා තිබෙනවා. ඒ අයවැය ලේකනේ රාජ්‍ය සේවකයන් වැටුප් වැඩිවීම පිළිබඳව අපි අවධානය යොමු කරලා තිබෙනවා. ඒ අයවැය ලේකනේ පාසල් දරුවන්ට ලබා දී යුතු දීමනාවක් පිළිබඳව අපි අවධානය යොමු කරලා තිබෙනවා. දිළිඳු ජනතාවට ආබාධිත ලක් වූ පුරවැසියන්ට ලබා දෙන දීමනාව අපි සහතික වශයෙන් එළඹෙන අයවැය ලේකනින් වැඩි කරනවා. ලංකාවේ වැඩිම සංචාරකයන් එන වසර බවට 2025 වසර පත් කරනවා. ඒ විතරක් නෙවෙයි සමහර අය දැන් නිකන් කියන හොරු ඇල්ලුවද. හැබැයි මම එකක් කියන්නම්. අල්ලනකොට කෙන්දිරි ගන්න නම් එපා. පද කියලා යන්න. ෆයිල් 400 ගණනක් තිබෙනවා. සියල්ල වසා දමා තිබෙන්නේ. මේ රටේ ජනතාවගේ ඒ පිළිබඳව අපේක්ෂාවක් තිබුණා බලාපොරොත්තුවක් තිබුණා. අන්නේ වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් දීමේ අපේක්ෂාව සහ බලාපොරොත්තුව ඉටු කරන ආණ්ඩුව තමයි ජාතික ජනබල විකේ ආණ්ඩුව. ඒක කරනවා.